මේ ලෝකේ ඕනි තරම් ආදර කතා අපි අහලා ඇතේ. ඒ අතර රෝමියෝ ජුලියට්, රාමා සීතා මේ වගේ ආදර කතා ගොඩක් අපි අහලා තිනවා. රෝමියෝ ජුලියට් ආදර කතාව නම් ලංකාවට සම්බන්ධ නැහැ. රාමා සීතා කතාව කිව්වම නම් ලංකාවට පොඩ්ඩක් සම්බන්ධයි. ඉතින් මේ ප්‍රසිද්ධයි කියන රාමා සීතා කතාවේ නම් හතුර අපේ රාවණ රජුරන්නේ. නමුත් සිව්හලේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයානම් දන්නව ඇති මේ කතාවේ ඇත්ත නැත්ත. ඒ මොකද කියලා කිව්වොත් අපි රාවණා ඉතිහාසයේ වගේම ඉතිහාසයේ බොහෝ කරුණු ගැන සිව්හලේ YouTube channel එකත් එක්ක ඔයාලත් එක්ක කතා කරලා තියෙන නිසා අපි රාවණ රජ සමය ගැන බොහෝ කරුණු ඔයාලත් එක්ක කතා කරා. ඒ වීඩියෝ බලුව නැත්තම් මේ උඩින් වැටෙන link එකෙන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ list එක බලන්න. ඒ වගේම තමයි පළා description එකෙත් අපි දාලා තියෙන link එක ඔයාලට පුළුවන් ඒ link එක පාවිච්චි කරලත් ඒ වීඩියෝ ටික බලන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ රෝමියෝ ජුලියට් වගේම එමන් නැත්තම් රාමා සීතා වගේම ලංකාවේ කට්ටිය අතර ප්‍රසිද්ධ වෙච්ච සාලිය අශෝකමාලා කියන යුවළ ගැන. ඉතින් මේ සාලිය අශෝකමාලා පෙම් කතාව අහන්නට කලින් ඔයාට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න ඊට ඇන් තියෙන notification button එකත් on කරගත්තොත් අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ලයික් එහෙවත් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ සාලිය සහ අශෝකමාලා කියන්නේ කවුද? මේ ගැන අපි මුලින්ම කතා කරමු. සාලිය කියලා කියන්නේ අපි කවුරුත් දන්න අපේ රටේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වන දුටුගැමුණු රජතුමාගේ එකම පුතා. දුටුගැමුණු රජුරුවන්ගේ පුතා කියන්නේ ඉතින් ඒ කුලය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෙවෙයිනේ. ඒ කියන්නේ සාලිය කුමරු කියන්නේ හොඳ කුලයක හොඳ පවුලක උපන්න කුමාරයෙක්. නමුත් අශෝකමාලා. අශෝකමාලා කියන්නේ චණ්ඩලා කියන පහත් කුලේ ඉපදිච්ච තරුණිය. මේ සාලිය සහ අශෝකමාලා මුලින්ම හම්බෙන්නේ අශෝකමාලා අශෝකනම් මල්ගසක මල් නෙලමින් ඉන්න අවස්ථාවක. ජනප්‍රවාදවල නම් කියවෙනවා අශෝකමාලා මේ අවස්ථාවේදී මිහිරි හඬින් ගීතයක් ගයමින් ඉඳියා කියලා. සාලිය සහ අශෝකමාලාවන් ගැන කියවෙන හැම කතාවකදීම මේ දෙන්නා දැක්ක ගමන්ම මේ දෙන්නා ගැන ආදරයක් ඇති වුණා කියලා තමයි මේ හැම කතාවකම තියෙන්නේ. ජනප්‍රවාදවල සහ මූලාශ්‍රවලත් තියෙන්නේ ඒ විදිහටමයි. සාලිය අශෝකමාලාවන්ගේ මේ හමුවීම ගැන ජනප්‍රවාදවල විවිධ කතාවන් තියෙනවා. ඒ අතර මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. එක්වරක් අශෝකමාලා අනුරාධපුර නගරේ ගමනක් නිරත වෙමින් සිටියේදී සාලිය කුමරුගේ රථේ ඒ අසලින් ගමන් කරලා තියෙනවා. මේ වෙලාවේ අශෝකමාලා කරලා තියෙන්නේ අසල තිබිච්ච ප්‍රාකාර බිත්තියක හේතු වෙලා හැංගෙන්න උත්සාහ කරපු එකයි. මේ ප්‍රාකාර බිත්තියට ඇලිලා ඉන්න අශෝකමාලාව සාලිය කුමරු දැකලා තියෙන්නේ සිත්තරෙක් විසින් ඇඳපු අලංකාර සිතුවමක් විදිහට. ඉතින් සාලිය කුමරු තමන්ගේ සේවකයන්ගෙන් අහලා තියෙනවා කවුද මේ චිත්‍රය ඇඳ කියලා. ඉතින් ඒ වෙලාවේ සාලිය කුමාරයාගේ සේවකයෝ කියලා තියෙනවා මේ ඇත්තටම චිත්‍රයක් නෙවෙයි මේ ඇත්තම රූමත් තරුණියක් කියලා. ඊට පස්සේ මේ සාලිය කුමරු මේ අශෝකමාලාවන් තමන්ගේ රතේට නගගෙන මාලිගාවට එක් කරගෙන ගිහිල්ලා තමන්ගේ අග බිසව කරගත්ත කියලා ජනප්‍රවාදවල කියවෙනවා. ඉතින් අපි අහලා තියෙන ගොඩක් ආදර කතාවල් වලට බාධා තියෙනවනේ. රෝමියෝ ජුලියට් කතාවෙත් එහෙමයි, රාමා සීතා කතාවෙත් එහෙමයි. මේ වගේ ආදර කතාවල් වල බාධා ගොඩක් අපිට දැක ගන්නට පුළුවන්. චිත්‍රපටිවලත් ඔයාලා දැකලා ඇති ආදර කතාවල් වලට විශාල වශයෙන් බාධා ඇති වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ආදර කතාවත්. හැම ආදර කතාවකටම වගේම මේ ආදර කතාවටත් බාධා රැසක් වෙනවා. ඒ කට්ටියගේ ප්‍රධානම බාධාව ඔයාලට දැන්ටමත් හිතා ගන්න පුළුවන් ඇති. ඒ තමයි මේ දෙදෙනා අතර පවතින කුල මල ભેදය. ඉතින් රජ කාලේ නීතීන් ගැන හැම ඔයාලා දන්නව ඇතිනේ. ඒ කාලේ තිබිච්ච දණ්ඩණයන් වගේ දේවල් ගොඩක් සැර පරුසයි. ඉතින් මේ වගේ නොපෑහෙන කුලමල අතර වෙන ආදර සම්බන්ධතාවල අවසානයේ වෙන්නේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මරණ දණ්ඩණය. එතකොට අශෝකමාලාවන්ට මරණ දණ්ඩණේ හිමි වුණාද? නැහැ. මේ කතාවේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි වෙන්නේ. මේ කතාවේ වෙන්නේ සාලිය කුමරුගේ පිය රජුරුවන්, එහෙම නැත්නම් දුටුගැමුණු රජුරුවන් විසින් සාලිය කුමරු සහ අශෝකමාලා පිටුවහල් කරනවා. ඒ වගේම තමයි ජනප්‍රවාදවල තවත් කතාවකුත් තියෙනවා. ඒ තමයි සාලිය අශෝකමාලා දැක්ක වෙලාවේ අශෝකමාලාවට බොරු කියලා, තමන් සාමාන්‍ය කුලයක සාමාන්‍ය මිනිහෙක් කියලා කියලා රජ කුලයේ කියන පෙළපත හංගලා මෙයාට ආදරය කළා, මෙයාව විවාහ කරගත්තා කියන එක.
ඊට පස්සේ සාලිය අශෝකමාලාවන් විවාහ කරගත්තට පස්සේ සැඩල් ගමේ ජීවත් වෙන්නට පටන් ගත්තා කියලා ජනප්‍රවාදවල කියවෙනවා. මේ කොහොම වුණත් සාලිය කුමරු තමන්ගේ ප්‍රේමය නිසා රජකම අතහැරිය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක ප්‍රසිද්ධ කාරණාවක්. කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් විවිධ විවාදාත්මක කරුණු එළියට එනවා. සමහර ඉතිහාසඥයින් මතපල කරන්නේ අතීත සිංහල රජ සම්ප්‍රදාය අනුව රජකම පැවරෙන්නේ සොයුරාගෙන් සොයුරාට මිස පියාගෙන් පුතාට නොවන බැවින් සාලිය කුමාරයාට රජකම එපා කිව්වා කියලා තමයි ඒ ඉතිහාසඥයින් පවසන්නේ. කොහොම වුණත් මේ අශෝකමාලා රජ කුලයට වැද්දගත්තේ නැතත් මේ සාලිය කුමරුට සහ අශෝකමාලාවන්ට දුටුගැමුණු රජුරෝ ආශිර්වාදේ දුන්න බව කියවෙනවා. ඒකට අශෝකමාලාවන් ළඟ තිබුණු රූප ස්වභාවය බෙහෙවින් බලපෑව කියලා තමයි පුරාණ කතාවල පැවසෙන්නේ. ඒ වගේම තමයි සාලිය සහ අශෝකමාලා හමුණු අශෝක වනයේ තුලම උසවස්ත්‍රියේ මේ දෙදෙනාම සරණ පාවා දීලා එම උද්‍යානයේ ඉදිකරන ලද තෙමහල් මාලිගාවක් දුටුගැමුණු රජුරෝ විසින් මේ දෙදෙනාට තෑගි කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. එක දවසක් අශෝකමාලා විසින් උයපු රත්තම්පලා කියලා ව්‍යංජනයක් සේවකෙකුගේ අතේ දුටුගැමුණු රජුරන්ට යවලා තියෙනවා. කොමාරි රජුරෝ කිසියම් ගැටලුවකින් පීඩාවට පත්ව දැඩි කෝපයකින් තමයි මේ අවස්ථාවේදී ඉඳලා තියෙන්නේ. ඉතින් මෙහෙම අවස්ථාවකදී තමයි සේවකයා විසින් මේ කෑම එක රජුරන්ට ගෙනත් දෙන්නේ. ඒ නිසා ගොඩක් කෝපෙන් ඉඳපු රජුරෝ සැඩල් ගෑණියකගේ ආහාර මට එපා කියලා ඒ ආහාර බදුන මාලිගයේ තියෙන බිත්තියක වදිනසේ කෝපෙන් වීසි කරලා තියෙනවා. කාලයත් එක්ක බිත්තිය ඇලුණු රත්තම්පලා වලින් පැල හට ගන්නවා. එම පැල වසාගෙන තන්තිරියන් නමින් රුමින් විශේෂයක් පැතිරෙන්නට පටන් ගන්නවා. මේ අතරතුර එක් දිනකදී විසප්පු ගෙඩියකින් රජතුමාගේ කකුලේ තුවාලයක් ඇති වෙනවා. රජුරන්ගේ මේ තුවාලේ සනීප කරන්න පුළුවන් රත්තම්පලා වලින් පමණක් බව වෙදදුරන් රජුරන්ට දැනුම් දෙනවා. රත්තම්පලා හොයාගන්නක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒක අසීරු කාර්යයක් වෙනවා. ඒ වෙලාවේ බිත්තියේ ඇලුණු රත්තම්පලා රජුරන්ගේ සේවකයාට මතක් වෙනවා. කුමාරි අන්තිමේදී එතනින් ගත්ත රත්තම්පලා වලින් රජුරන්ගේ ලෙඩේ සුව කිරීමට වෙදදුරන්ට පුළුවන් වෙනවා. පසු කොහොමරි අශෝකමාලාවන් විසින් එවපු රත්තම්පලා ව්‍යංජනයේ නිසා තමා සුවපත් වුණු බව රජ්ජුරුව දැනගන්නවා. ඊට පස්සේ රජ්ජුරුව අශෝකමාලාවන්ට ස්තුති කරමින් රත්තම්පලා පැලවෙල ඉඳපු තන්තිරියා ක්‍රුමින්ගේ හැඩයට රණින් කළ මාලයක් ත්‍යාග කරනවා. පසු කාලයක සාලිය කුමරු විසින් මේ තන්තිරියා මාලය නිදන් කර බවත් ඒ වගේම තන්ත්‍රිමලේ ප්‍රදේශයට එම නම ලැබුණේ ඒ හරහා බවත් ජනප්‍රවාදවල කතා වෙනවා. දැන් අපි කතා කරමු සාලිය සහ අශෝකමාලාවන්ගේ මේ කතාවන් කොහෙද සඳහන් වෙලා තියෙන්නේ කියලා. සාලිය අශෝකමාලා පෙම්පුවත ගැන මහවංශයේ දීපවංශයේ වගේම පුරාණ සාහිත්‍ය මූලාශ්‍රවල දැක්වෙන්නේ තරමක් කෙටියෙන්. මේ පෙම්පුවත ගැන ගොඩක් කරුණු අපිට දැනගන්නට පුළුවන් මූලාශ්‍රයක් වන්නේ සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලියේ මේ ආදර කතාව ගැන විස්තරාත්මකව කරුණු සඳහන් කර තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් මේ ග්‍රන්ථය පරිශීලනය කරන්න අනිවාර්යයෙන්ම මේ කතාව ගැනත් හොයන්න. ඉතින් සාලිය අශෝකමාලා කතාව ගැන කතා කරනකොට අපිට තවත් කතාවක් මතක් වෙනවා. ඒ තමයි ඉසුරු මුනි පෙම්වියන. ඒ ගල් කැටයම නිර්මාණය වෙලා තියෙන්නේ සාලිය අශෝකමාලා ආදර කතාව පසුබිම් කරගෙන කියලා සමහර ජනප්‍රවාදවල තියෙනවා. නමුත් මේ කතාවේ ඇත්ත නැත්ත අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉසුරු මුනි පෙම්වියලගේ කැටයම මේක රාවණා ඉතිහාසයට අයිති කැටයමක්. මේ පිළිබඳව අපි සවිස්තරාත්මක විස්තරයක් ඉදිරියේදී කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න දැන් තමයි වෙලාව. මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලගෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාට සුබ දවසක්.